ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදී ඉරිදා ධර්මදක්ෂිණා
ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ වැලිතුඩුව වත්ත ගමගොඩ පාර අංක 28 දරණ නිවසේහි පදිංචි විශ්‍රාමික විදුහල්පති දයානන්ද සෝමරත්න මහත්මයා විජිතා සෝමරත්න දියණිය ඇතුළු පෞලි දූදරු පිරිස විසින් අපි මේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ පින්වත් අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ බොහොම විශේෂ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 262 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන සූත්‍ර දේශනාව සූත්‍රේ නම තමයි රත විනීත සූත්‍රය අපි මේ වෙනකොට පින්වතුනි මේ රත විනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන බොහෝ ධර්ම කොටස් දේශනා කරා දේශනාවල් 13ක් මූලික කරගෙන අපි මේ රත විනීත සූත්‍රයේ තුලින් පින්වතුනි බොහෝ ධර්ම කොටස් රාශියක් සාකච්ඡා කරන්නට වැඩි ඉඩකඩක් ලැබිලා තියෙනවා එනිසා අපි මේ දේශනා මාලාවක් හැටියට මේ දේශනාව පවත්වාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ රජගහ නුවර කලන්දක නිවාපයේ වේළුවනාරාමයේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහින්න කිඹුල්වත් නුවර ඉඳලා භික්ෂුන් වහන්සේලා පිරිසක් වේළුවනාරාමයට වැඩම කරා ඒ ආපු භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා කිඹුල්වත් නුවර කවුද ඉන්නේ තමනු දසකතා ලාභී අන්නයව දසකතාවී සමාදන් කරවන කියලා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා එකම හඬින් උන්වහන්සේලා කියනවා ස්වාමීනි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේයි කියලා ආන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ දසකතා මොනවද ඒ දසකතා පිළිබඳ විස්තර උන්වහන්සේ මේ දේශනාව ඇතුලේ විස්තර කරනවා අපි මේ විස්තරයේ පළවෙනි දසකතාව පළවෙනි කාරණාව අපි පසුගිය සතියේ වෙනකම් විස්තර කළා පළවෙනි කාරණාව තමයි අප්පිච්ච කතා අල්පේච්ච භාවය කොහොමද භික්ෂුවක් අල්පේච්ච වෙන්නේ මොන කාරණාවෙන්ද අල්පේච්ච වෙන්නේ කියන කාරණාව පිඟුත්‍රි මේ ධර්ම කාරණාවේ අපි විස්තර කළා එතනදී ඉච්ඡ කියන්නේ කැමැත්ත ඒ කැමැත්ත ඇති වෙන ආකාර හතරක් තියෙනවා අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අල්පේච්ඡතා කියලා එතකොට මේ අල්පේච්ඡ භාවය තමයි මෙතනදී විස්තර කරන්නේ මේ කාරණාවේදී ඒකත් කොටස් හතරකට විස්තර කරනවා ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡ භාවය දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවය පරයාප්තිය පිළිබඳ අල්පේච්ඡ භාවය අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවය අපි මේ කාරණාවල් විස්තරාත්මකව පැහැදිලි කරා විශේෂයෙන්ම අපි මේ දුතාංග 13 අපි කෙටියෙන් විස්තර කළා මොකද මේ කාරණාවල් නිවන් දකින්න කැමැත්තක් ඇති කරගන්න හැම කෙනෙකුටම දැනගෙන තිබීම වැදගත් ඊළඟට පින්වත්නි දෙවෙනි කාරණාව තමයි සන්තුට්ටි කතා අද අපිට මේ කාරණාව තමයි විස්තර කරන්න තියෙන්නේ සන්තුට්ටි කතා කියන්නේ සන්තෝෂ වීම සතුටු වීම එහෙම සතුටු වෙන ආකාර 12ක් තියෙනවා සත් භික්ෂුවකට සතුටක් ඇති කරගන්න පුළුවන් ආකාර 12ක් තියෙනවා කරුණු 3ක් මූලික කරගෙන න පළවෙනි එක තමයි යථා ලාභ සන්තෝෂය දෙවෙනි එක තමයි යථා බල සන්තෝෂය තුන්වෙනි එක තමයි යථා සාරූප සන්තෝෂය ඔය කාරණාවල් තුන කරුණු හතරක් ඔස්සේ තමයි සතුටක් ලබන්නේ මේ කාරණාව පිංඔතුණි ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම වැදගත් ප්‍රයෝජනවත් වන මාතෘකාව මේ සන්තෝෂ කතා සතුටු විය යුතු කතා මොකද මේ යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ යථා ලාභ සන්තෝෂය කියන්නේ
තමන්ට යම්කිසි ප්‍රත්‍යක් ලැබුණම ඒ ලැබෙන ප්‍රත්‍ය හොඳ දෙයක් හෝ වේවා නරක දෙයක් හෝ වේවා ආන් ඒක සතුටින් පරිහරණය කිරීම තමයි යථා ලාභ සන්තෝෂයේ හැටියට හඳුන්වන්නේ මේ කාරණාව පිංඔතුනි මේ සංසාරේ සසර සැරිසරන සත්වයන් හැටියට ඔබ අපි හැම දිනාටම වටින කරුණා දැන් පිංඔතුනි අපි හැම දිනාම මේ තණ්හාවට දාසකම් කරන අය පෘථග්ජනිය හැටියට භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ පිංඅත්නි මේ ලෝකේ පෘථග්ජන සත්වයන්ව කිසිම කරුණකින් සතුටු කරලා නිමා කරන්න බෑ කියලා ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ අපේ තණ්හාවට තිබෙන ඇල්ම අපි තණ්හාවට තිබෙන කැමැත්ත දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඔන්න ඔය කාරණාවට මේ මාර්යා කරුණක් දක්වනවා සංයුක්ත නිකාය මාර සංයුක්තේ 213 වෙනි පිටුවේ තියෙනවා පිඟුටි රජ්‍ය කියලා සූත්‍රය. ඒ සූත්‍රේ සඳහන් කරනවා දවසක් මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට පේනවා ජම්බුද්දීපේක රටක් තියෙනවා මේ රට අධාර්මිකයි. රටේ රජවරු ජනතාව පෙළමින් ජනතාව අසතුටට පත් කරමින් ජනතාවට පීඩාවට පත් කරන ආකාරයට ඒ රජවරු කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ගැන බලලා උන් වහන්සේ කල්පනා කරනවා මේ වගේ රාජ්‍ය කොහොමද ධාර්මිකව පාලනය කරන්නේ? පිඟති මාර්යා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ දෙස විමසිල්ලෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ හැම මොහොතකම විමසිල්ලෙන් ඉන්නේ. මාර්යා පිංඔතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගත්තා. මොකක්ද දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස? අර අධාර්මිකව පාලනය කරන රට කොහොමද ධාර්මිකව පාලනය කරන්නේ? දැන් මේක මේ භාග්‍යවතුන් වහන්සේට මේ සිතුවිල්ලාවේ උන්වහන්සේට රජකම් කරන්න නෙමෙයි. ඒ රට ධාර්මිකව පාලනය කරන්න කොහොමද කියලා හිතන්නේ. පිංඔතුනි මාර්යා මේ අදහස දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟ පහළ වුණා. පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව මෙන්න මෙහිම කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ මහා පුණ්‍යවන්තයි. ස්වාමීනි මේ රටේ ජනතාව බොහෝ පීඩාවට පත් වෙලා ඉන්න වෙලාව. ස්වාමීනි ඔබ වහන්සේ මේ රට ධාර්මිකව පාලනය කරන්න ඔබ වහන්සේට ඒ දේ කරන්න පුළුවා. ස්වාමීනි මේ හිමාල පර්වතය රන් පර්වතයක් කරලා ඔබ වහන්සේ පාලනය කරන්න ඔබ වහන්සේට යම් විටක මුදල් වල අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ ඇති වෙන අඩුපාඩු වෙන අවශ්‍යතාවය මම සම්පූර්ණ කරන්න. දැන් බලන්න මාර්යා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන කාරණාව ඔබ වහන්සේට මුදල් වලින් අඩුපාඩුවක් වුණොත් මං ඔබ වහන්සේට ඒ අඩුපාඩු වෙන මුදල් ටික දෙන්න. ඔබ වහන්සේ මේ රට මේ හිමාල පර්වතය රන් පර්වතයක් කරලා පාලනය කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මාර්යා නුඹ මොකක් නිසාද ඔක මට ඔහොම කියන්නේ? මට මේ දේ කරන්න පුළුවන් කියලා නුඹ කොහොමද දන්නේ? ස්වාමීනි සතර ඉරදීපාද වඩපු කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ. ඔබ වහන්සේටත් මේක කරන්න බැරි නෑ. ඔබ වහන්සේ මේක පාලනය කරන්න. පිංගුතුනි බලන්න මේ වෙලාවේ මේ මාර්යා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරන කාරණාව මොකද්ද මේ මාර්යාගේ අරමුණ? මාර්යාගේ අරමුණ තමයි මාර්යා දන්නවා කෙනෙක් රජ කරන්න ගත්තොතින් ඒ රජබවට පත්වීමම ප්‍රමාදයට පත්වීම. ඒතර ප්‍රමාදී වූ කෙනෙක් බවට පත් කරන්න මට පුළුවන්. දැන් මාර්යාට ඕන භාග්‍යවතුන් වහන්සේව මාර්යාගේ දැලට හසු කරගන්න. මං කිව්වේ ඒකයි මේ කාරණාවල් හරි වැදගත් කියලා. අපිටත් හැම වෙලාවකම හැම මොහොතකම අපි කරන දේ පිළිබඳ සිහිය උපද්දවනවා නම් පිංගුතුනි අපේ ජීවිතයට එන බොහෝ අරමුණු වලින් බොහෝ බාධක වලින් අපට නිදහස් වෙන්න පුළුවන්.
සමහර වෙලාවට අපි නොදැනුවත්ව ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම වරප්‍රසාද වරදාන බොහෝ ලාභ සත්කාර අපට එනවා හැබැයි අපි සිහියෙන් කටයුතු නොකළොත් මේ මාර්යාගේ දැලට අපි අසු වෙන්න පුළුවන් පිඟුතුනි අද ලංකාවේ ගොඩක් දෙනෙක් මේ මුදල් සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට යම් අනතුරකට පත් වෙලා තියෙනවා නම් ඒ පත් වෙලා තියෙන්නේම මේ තණ්හා අධිකකම නිසා තණ්හා අධිකකම නිසා දැන් උදාහරණයක් මේකට කියනවා නම් ඔය සමහර වෙලාවට සමහර අය අපිට මේ කරුණ මතක් කරලා තියෙනවා ලංකාවේ එක පිරිසක් මිනිසුන්ට කතා කරලා කියනවා ඔබට මෙන්න මේ වගේ ලොකු මුදලක් ත්‍යාගයක් වශයෙන් විදේශ රටකින් ලැබිලා තියෙනවා ඔබගේ ගිණුමට ඒක බැර කරන්න පුළුවන් ඔවුන් දන්වනවා ලක්ෂ 50ක් ලක්ෂ 80ක් කෝටියක් එහෙම මුදලක් ඔබට දෙන්න තියෙනවා හැබැයි ඒ වෙනුවෙන් ඔබ යමක් කරන්න ඕන මේ මුදල නිදහස් කරගන්න ඔබට සිද්ධ වෙනවා ලක්ෂයක් ලක්ෂ 10ක් මෙනි මේ ගිණුමට තැම්පත් කරන්න පින්වත්නි එහෙම තමන්ට ඒ ආරංචිය ආ විට පිඟුතුනි තමන්ට ඒකේ තියෙන අනුතුරු දායක පැත්ත තමන්ට අමතක වෙනවා අර කාරණාවට හිත යොමු වෙලා ඒ ලාභයට හිත ඇලිලා පිඟුතුනි ලංකාවේ බොහෝ දිනෙක එහෙම අනුතුරු වලට ලක් වෙලා තියෙනවා නමුත් සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරපු කෙනෙක් හිටියනම් ඔහුට මෙහෙම කියන්න පුළුවන් නේ මට මෙහි මුදලක් දෙන්න තියෙනවා නම් අපි තුම ඒක ලක්ෂ 50ද හරි කමක් නෑ ඔබලා ඒ ලක්ෂ 50න් ලක්ෂ 10ක් අරගෙන ඉතුරු ලක්ෂ 40 මට දෙන්න නුවණ තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්නේ එහෙමයි නමුත් අර තමන්ට ලැබෙන ලාභය ගැන හිතද්දී මෙපමණ මුදලක් තමන්ට ලැබෙනවා කියලා හිතනකොට තමන්ට අර අනුතුරු දායක පැත්ත තමන්ගේ වැහෙනවා මොකද්ද හේතුව තණ්හාව නිසා අර අපේ මහබෝසතන් වහන්සේත් එක ජීවිතයක රජ කෙනෙකුට හිම පාඩමක් ඉගැන්නුවනේ එක රජ කෙනෙක් හිටියා ඒ රජතුමා යුද්ධ කර කර රටවල් අල්ලනවා ලෝභයෙන් අධික වෙලා එක දවසක් දෙවියෙක් ඔත්තුකරුවෙකුගේ වේශයකින් ඇවිල්ලා රජුට කියනවා මහරජා අසවල් රාජ්‍යයක් තියෙනවා ඒ රාජ්‍ය අල්ලගන්න සැලසුමක් මම දන්නවා රජු මේ කතාව ඇහුවා විතරයි වහාම සේනාව රැස් කරා යුද්ධ කරන්න යන. ඒ යුද්ධෙට සූදානම් වෙලා ඉවර වෙලා තමයි උත්තුකරුව හොයන්නේ. ඒ වෙනකොට උත්තුකරුවා එතනින් ගිහිල්ලා. දැන් රජු කනස්සල්ලයට පත් වෙලා අර තමන්ට ලැබෙන්න ගියපු මහා ලාභයක් නොලැබීම කියන කාරණාව හිතට දරාගෙන ශෝකයෙන් පීඩා විඳිනවා. දැන් එන්න එන්න තමන් දුර්වල වෙලා. ඒ වෙලාවේ තමයි බෝසතාන් වහන්සේ ඒ ජීවිතී ඍෂිවරේ ඒ ඍෂිවරයා බෝසත ඍෂිවරයා රජතුමාගේ ළඟට ඇවිල්ලා රජතුමාගේ මේ ශෝකය නැති කරගන්න ලෝභයේ තියෙන ආදීනව පිළිබඳ බණක් කිව්වා. පිඟුතුනි මෙන්න මේ කාරණාව මම ඒකැකුවේ අපිට ගොඩක් වැදගත් කරුණා. අපි දන්නේ නැහැ අපි සමහර වෙලාවට ලාභය හමුවේ අපේ තණ්හාවෙන් අපි යට කරගෙන බොහෝ අනතුරු වලට අපි ලක් වෙනවා. භාග්‍යතුන් හන්සේටත් මාර්ය කරන්න ඉවෙනි යෝජනාව. පියතුනි භාග්‍යතුන් හන්සට මේ හිමාලය රත්තරන් කරන්න බැරිද? භාග්‍යතුන් හන්සට හිමාලය රත්තරන් කරනවා කියන එක ඊතරම් අමාරු දෙයක් නෙවෙයි. මොකද මේ ශාසනී ශ්‍රාවකයන්ටත් පුළුවන් එවැනි බොහෝ ප්‍රතිහාරය පාන්න. අර දවසක් එක තෙරුන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් එක්තරා උපස්ථායකයෙක් එක්ක නැවක නැගිලා ගමනක් යනවා. එහෙම යනකොට මහරහතන් වහන්සේට කුසේ අමාරුවක් හැදෙනවා. බඩේ කැක්කුමක් හැදෙනවා. උපස්ථායකයන් වහන්සේ අහනවා ස්වාමීනි වෙනද ඔබ වහන්සේට මේ වගේ රෝගයක් හැදුනම මොකද්ද ගන්න ප්‍රතිකර්මය? කෙනෙක් ගිතෙල් පානය කරනවා. උපස්ථායකයන් වහන්සේ කියනවා ස්වාමීනි මේ මහා සාගරය අපට ගිතෙල් හොයාගන්න තැනක් නැහැ. දැන් අපි ගොඩ බිමකට යනකන් ඉන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ අර රහතන් වහන්සේ පාත්‍රයේ දීලා උපස්ථායකයන් වහන්සේට කියනවා
ආයුෂ්මත්නි මට මේ මහ මොහොතේ මේ පාත්‍රයට වතුර එකක් පුරවල දෙන්න. උන්වහන්සේ වතුර එක පුරවල දුන්නා. රහතන් වහන්සේට වතුර එක අතට ගන්නකොට ඒ පාත්‍රය ඇතුලේ ජිතෙල් වලින් පිරිලා. උපස්ථායකයන් වහන්සේ මේ ප්‍රතිහාරය දැකලා පුදුමයට පත් වුණා. ඒ විලාවී උපස්ථායකයන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉර්ධි ප්‍රතිහාරය නම් අතිවිශිෂ්ටයි. නමුත් ඒ විලාවී රහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේක මගේ ඉර්ධි ප්‍රතිහාරයක් නෙමෙයි. ආයුෂ්මතුනි මේ මම පෙර කරපු පුණ්‍ය බලයක පුණ්‍ය විපාකයක්. මොකද්ද මම පෙර කරපු පුණ්‍ය කර්මය? පෙර එක්තරා භවයක මම එක නගරයක ජීවත් වෙනකොට ඒ නගරේ මං ඉන්න තැනට එක්තරා භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩියා. මම උන්වහන්සේට ගිතෙල් හැන්දක් පූජා කරා. මට දෙන්න තිබුණේ පමණයි මං ගිතෙල් හැන්දක් දුන්නා. ආශමතුනි එදා මං ඒ භික්ෂුන් වහන්සේට ගිතෙල් හැන්ද පූජා කිරීමේ ආනිසංසයයි අද මට මේ විපාක දුන්නේ. හැබැයි ආශමතුනි මගේ පින මේ පාත්‍රේ ගිතෙල් වලට සීමා කරන්න එපා. මගේ මේ පුණ්‍ය බලය කොයිතරම් උසස් පුණ්‍ය බලයක්ද කියලා බලන්න නම් මේ මහා සාගරේ දිහා බලන්න කිව්වා. සාගරේ ජලයේ ටික මුළු සාගරේම ජලය ගිතෙල් බවට පත් වෙලා. එතන බලන්න මේ ශාසනයේ ඒ ආර්යයන් වහන්සේ නමකට සාගරයක් ගිතෙල් කරන්න පුළුවන් නම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දාන පාරමිතාව පුරපු අපගේ භාග්‍යවතුන් වහන්සේට හිමාල පර්වතය රත්තරම් පර්වතයක් කරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒක මාර්යා දන්නවා. මාර්යා ඒක දැනගෙන තමයි භාග්‍යවතුන් වහන්සේට මේ යෝජනාව කරන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ මාර්යා කියලා. මේ මාර්යාගේ උගුලක් කියලා දන්නවා. භාග්‍යවතුන් වහන්සේ මාර්යාට නින්දාවක් කරනවා. පාපී මාර්ය මේ ලෝකේ යම් කිසි කෙනෙක්ව නුඹ හිතනවද මේ හිමාලය රත්තරන් කරලා සතුටු කරන්න පුළුවන් කියලා. පාපී මාර්ය මේ පර්වතය නෙවෙයි මෙවැනි පර්වත දෙකක් නිර්මාණය කළත් මිනිසුන්ගේ තණ්හාව පොරවල නිම කරන්න බෑ. පිටුතර ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ සැබෑ යථාර්ථය. භාග්‍යතුන්සේ ඒකයි මේ කියන්නේ. පබ්බතස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ දිත්තාච නාලි මේකස්ස ඉති විද්වා සමංචරි. මේ පර්වත වගේ පර්වත දෙකක් රත්තරන් කරත් කවදාවත් සත්වයාගේ තණ්හාව පුරවල නිම කරන්න බෑ. පිටුතුරි මම මේකට පුංචි උදාහරණයක් කියන්න. අපි හිතමු ඔන කෙනෙක් ඉන්නවා කුඹුරු අක්කර 1000ක් තියෙන. ඒ කෙනාට කුඹුරු අක්කර 1000ක් තියෙනවා. දැන් මේ කුඹුරු අක්කර 1000ක් තියෙන මේ කෙනාට තමන්ගේ ජීවිතේ ගත කරන්න මේ කුඹුරු අක්කර 1000 ප්‍රමාණවත්. ඔහුට මේ කුඹුරු අක්කර 1000 ප්‍රමාණවත්. හැබැයි එහෙම ගත කරන මේ මිනිසයාට තවත් කුඹුරු අක්කර 1000ක් ඔන්න මිලට ගන්න ඉඩක් ලැබෙනවා. පින්තුරු කුඹුරු අක්කර 1000ක් තියෙන මේ මිනිසයා තවත් කුඹුරු අක්කර 1000ක් ලැබෙනවා කිව්වොතින් ඒ කෙනා ඒක ප්‍රතික්ෂේප කරනවද? ඒක ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද හේතුව? පිඟත්නි ඔහුට අර දෙවෙනි කුඹුරු අක්කර 1000 ඔහුට අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔහු දෙවෙනි කුඹුරු අක්කර 1000 ගන්නෙ මොකක් නිසාද? ඔහුට තියෙන තණ්හාව පුරවා ගැනීමක් පමණයි. මට තවත් කුඹුරු අක්කර 1000ක් තියෙනවා කියන තණ්හාව ඔහුට තියෙනවා. නමුත් පින්ඔතුනි මේ තණ්හාවෙන් පිරිච්ච මේ මිනිසයාට අපේ පින්ඔතුන් හිතනවද ඔය කුඹුරු අක්කර 1000න් ඔය තණ්හාව පුරවල නිම කරන්න පුළුවන් කියලා? නිම කරන්න බෑ. තව කුඹුරු අක්කර 1000ක් ගන්න ලැබුණත් ඒ කුඹුරු අක්කර 1000ත් ගන්නවා. ඒක තමයි මේ තණ්හාවේ තිබෙන ස්වභාවය. මොකද සත්‍යයාගේ තණ්හාව පිඟුතුරි කවදාවත් පුරවල නිම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දවස ගානේ කොයිතරම් දේවල් ලැබුණත්
ඒ ලැබෙන එකඳු දෙයකින්වත් මේ සත්‍යාව පුරවල නිම කරන්න බෑ. ප්‍රඥාවන්තයයි ඒක දන්නවා. ඒකනේ අර අපේ රට්ටපාල හාමුදුරුවෝ තාත්තගේ ළඟට ගියාම කියන්නේ තාත්තට කි තාත්තා රට්ටපාල හාමුදුරුවෝ පැවිදි වෙච්ච එකට ඊතරම් මනාපයක් දැක්කුවේ නෑ. තාත්තගේ ළඟට ගියාම තාත්තගේ අරමුණක් තිබුණා මේ පුතාව නැවත තමන්ගේ ගෙදරට ගන්න ගිහි ගෙට ගන්න ඕන කියලා. ඒ වෙලාවේදී තාත්තා මේ කුමාරයාගේ පැරණි භාර්යාව ලස්සනට සරසවලා තමන්ගේ තියෙන ධනය සියල්ලක්ම එක ගොඩකට ගොඩ ගහලා රටපාල හාමුදුරු දානෙට වැඩියම ලෝකයේ තියෙන අග්‍ර ආහාර පාන වලින් දාණය සකස් කළ පූජා කරලා දන්වල දල අවසානයේදී රටපාල හාමුදුරන්ට මෙහිම කියනවා ස්වාමීනි මේ තරම් මහා ධනයක් අපට තියෙනවා ස්වාමීනි මේ ධනෙන් අපට ප්‍රයෝජනයක් නෑ ඔබ වහන්සේ මේ ධනය පරිහරණය කරන්න ඔය දුක් ජීවිතය අත්හරින්න මේක අපිට හරි බර රටපාල හාමුදුරු මේ කතාව අහලා මොකද කිව්වේ රටපාල හාමුදුරු කියනවා පියාණනි ඔබට මේක බරක් කියලා හිතෙනවනම් ආන් එහා පැත්තේ ගඟ තියෙනවා ඒක විසික ওই ගඟට ගිහිල්ලා දාන්න ඔබට හිතෙනවනම් මේක බරක් කියලා ගිහිල්ලා අර ගඟට විසිකලා දාන්න බලන්න රට්ටපාල හාමුදුරුවන්ගේ ප්‍රකාශය පිංගතුනි ඇත්තටම මේ බොහෝ ලාභයන් පස්සේ තණ්හාවෙන් පීඩා විඳින අය සමහර කෙනෙකුට හිතුණට සැප සම්පත් විඳිනවා කියලා සැබෑවටම සැප සම්පත් විඳිනවාම නෙමෙයි එක කුඹුරුවක් කර දාහක් තියෙන මිනිස්සේ කොයිතරම් වෙහෙසෙනවද සේවකයෝ හොයා ගන්න ඕන ඒ සේවකයෝ ධම්මල වැඩ කරවන්න ඕන වැඩ කරනවද කියලා බලන්න ඕන ඊළඟට ඕන්ට පඩි ගෙවන්න ඕන අර ගොයන් කපන්න ඕන ඊළඟට ඒවා මළු වලට දාන්න ඕන ඒවා වෙනම තැන් වලට ගබඩා කරන්න ඕන ඒවා විකුණන්න ඕන විකුණනකොට හොඳ මිලකට දෙන්න පුළුවන් වෙලින්ද හොයා ගන්න ඕන කොච්චර වැඩ කොටසක් තියනවද එක කුඹුරුවක් කර දාහක වැඩ කරන මිනිසයට දැන් ඉවෙනිම කුඹුරුවක් කර දාහක් තව ලැබුණොත් මොකද වෙන්නේ අර තියෙන වැඩ කන්දරාව දිගුණියක් වෙනවා හැබැයි අර මිනිසයට ওই පළවෙනි කුඹුරුවක් කර දාහෙන් ඔහු දවස තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවා හැබැයි දෙවෙනි කුඹුරුවක් කර දාහ ලැබුණා කියලා ඒ මිනිසයාගේ කන වේල් ගාන වැඩි වුණේ නෑ ඒ මිනිසයාගේ ඉන්න සැප සම්පත් ජීවිතේ වැඩි වුණෙත් නෑ එකම දෙයයි තමන්ගේ අර තණ්හාව පුරව ගන්න උත්සාහ කරා විතරයි නමුත් ඕක එහෙම පුරවල නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තව කුමරුවක් කර දාහක් ගන්න ලැබුණොත් තවත් ගන්න පුළුවන් කැමැත්තක් ඇති වෙනවා හැබැයි අර එක කුමරුවක් කර දාහක්කට විහෙසෙන විහෙසීම දෙවෙනි කුමරුවක් කර දාහක් ගත්තම ඒකටත් විහෙසෙන්න වෙනවා තව කුමරුවක් කර දාහක් ගත්තම ඒකටත් වෙනම විහෙසෙන්න වෙනවා ඒතර ප්‍රඥාවන්තයා දන්නවා කෙනෙක් මේ පංචකාමයේ පස්සේ දිව්වට ඒ පංචකාමයෙන් තණ්හාවෙන් පුරවන්න පුරවන්න වෙන්නේ දුක වැඩි වෙනවා සැප වැඩි වෙනවනේ දුක වැඩි වෙනවා ඒ නිසා ප්‍රඥාවන්තයා නුවණැත්ත මේ පංචකාමයේ පිළිබඳ තියෙන තණ්හාවෙන් ඉවත් වෙනවා භාගතුනාංශ මෙන්න මේ කාරණාවෙන් මාර්යාට චෝදනා කරා තිගාංගේ විලාවේ මාර්යා එතනින් පලා ගියා රට්ටපාල හාමුදුරු එදා කිව්වෙත් ඒකයි ඕනෝ ලෝකෝ අතික්තෝ තණ්හා දාසෝ මේ ලෝකේ සත්‍ය තණ්හාවට දාසකම් කරනවා ඒ නිසා කවදාවත් තමන්ට තියෙන ප්‍රමාණෙන් තමන්ට සෑහීමකට පත් වෙන හිත දෙන්නේ එක ගයක් ගත්ත මිනිසයාට තමන්ට ලොකු ධනයක් ලැබුණම හිතනවා මම නුවරෙලිනුත් ගයක් ගන්නවා
තවටික කාලයක් කෙනකොට හිතෙනවා මං අනුරාධපුර වෙනුත් ගියක් ගන්නවා තවටික කාලයක් කෙනකොට හිතෙනවා මං මාතරුණුත් ගියක් ගන්නවා මේක කවදාවත් පොරවල ඉවර කරන්න බෑ තොට එක තැනක ගියයි තව තැනක ගියයි තව තැනක ගියයි මෙම ගෙවල් ගණනාවක් කරගෙන තියෙන්නේ අර තමන්ගේ තණ්හාව පුරව ගන්න නමුත් මේක පොරවල නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ආන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂම අවවාද කරනවා මෙන්න මේ කාරණාව ඒක තමයි ඔය සංයුත්ත නිකායේ පිටුතුනේ තියෙනවා දෙවෙනි පොතේ 358 වෙනි පිටුවේ ලාභසාර ලාභසත්කාර සංයුක්තේ ඒක පුත්ත සූත්‍රය කියලා සූත්‍රයක් මේ සූත්‍රී සඳහන් කරනවා පිටුතුනේ හරි විශේෂ කරුණා ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි සද්ධා සම්පන්න සෝවාන් වෙච්ච උපාසිකාවක් තමන්ගේ ප්‍රිය පුත්‍රයෙක් ඉන්නවනම් සෝවාන් වෙච්ච උපාසිකාවක් තමන්ට ප්‍රිය පුත්‍රයෙක් ඉන්නවනම් ඒ සද්ධාවන්ත උපාසිකාව තමන්ගේ ප්‍රිය පුත්‍රයා පිළිබඳව මෙනි මෙහෙමලු හිතනවා කියන්නේ මගේ පුතා හත්තාලවක ගෘහපතියා වගේ වේවා චිත්ත ගෘහපතියා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ඒ ප්‍රාර්ථනා කරනවලු බැරි වෙලාවක්වත් මගේ පුතා පැවිදි වුණොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ වේවා කියලා දැන් දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාව තමයි තමන්ගේ දරුවන්ට සැප සම්පත් ලැබෙනවා දැකීම වැඩිපුර සැප සම්පත් ලැබෙනවා නම් දෙමව්පිය දරුව පිළිබඳ කැමති නමුත් මේ සෝවාන් වෙච්ච අම්මා තමන්ගේ දරුව පිළිබඳව හිතනකොට හිතනවා කියන්නේ මොකද්ද දන්නවද ඒ පුතා පැවිදි වුණොත් ඒ අම්මා හිතනවලු මගේ පුතා අරහත් ඵලය ලබන තාකල් ලාභ සත්කාරින් මගේ පුතාට කිසිඳු ලාභ සත්කාරයක් නොලැබේවා කියලා සෝවාන් වෙච්ච අම්මා තමන්ගේ පුතා ගැන හිතනවා කියලා කියන්නේ මගේ පුතාට මාර්ගඵල ලැබෙනකන් අරහත් ඵලයේ ලැබෙනකන් ලාභ සත්කාර නොලැබේවා කියලාලු. ඒ සාමාන්‍ය දෙමව්පිය හිතන්නේ ලාභ සත්කාර වලින් අඩුපාඩුවක් නොම වේවා කියලා. නමුත් සෝවාන් වෙච්ච අම්මා හිතනවා කියන්නේ මගේ පුතාට අරහත් ඵලයේ ලබනකන් ලාභ සත්කාර නොලැබේවා කියලාලු. මොකද ලාභ සත්කාර කියන්නේ මේ ශාසනයේ භික්ෂුවව දවන විනාශයට ඇද දමන කාරණාව. ඒකයි දන්න නිසයි එහෙම ප්‍රාර්ථනා කරන්නේ. මේ කාරණාව පින්වතුනි ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම වැදගත් කියලා මම මතක් කළේ ආන් ඒ නිසයි. මොකද එක දෙයකින් කවදාවත් මේ දේ පුරවල නිම කරන්න බෑ. මේකෙන් කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද තණ්හාව කියන්නේ පුරවා නිම කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තණ්හාව කියන්නේ එක දෙයක් ලැබෙනකොට කාලයක් යනකොට තව ඊට වඩා ලොකු දෙයක් ලැබේවා කියලා හිතන දෙයක්. ඒ දේ ලබනකොට කාලයක් යනකොට තව දෙයක් ලැබේවා කියලා හිතන කාරණාවක්. අන්න ඒ නිසා මේ දසකතාවල දෙවෙනි කාරණාවේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට යම් කිසි අපේ හිතමු සිව්පස ලාභයෙන් ඔන සිවුරක් ලැබෙනවා සිව්පස ලාභයෙන් සිවුරක් ලැබෙනවා තමන්ට ලැබිච්ච සිවුර තමන් පරිහරණය කරන්න ඕන තමන්ට ලැබිච්ච සිවුර තමන් පරිහරණය කරන්න ඕන කොහොමද ඒ පිළිබඳ මනා ඇල්මකි සමහර වෙලාවට ලැබිච්ච සිවුර
තමන් අකමැති නරක සිවුරක් වෙන්න පුළුවා. එහෙම නැත්නම් තමන් කැමති හොඳ සිවුරක් වෙන්න පුළුවා. ඔය මොන කාරණාවකින් ලැබුණත් ලැබිච්ච සිවුර පරිහරණය කරන්න තරමට මේ භික්ෂුන් වහන්සේ සතුටට පත් වෙන්නට ඕන. ඒක තමයි යථා ලාභ සන්තෝෂය කියන්නේ. ඊළඟට තමන්ට පිණ්ඩපාතේ ලැබෙනවා නම් ඒ ලැබෙන පිණ්ඩපාතයෙන් තමන් සෑහීමකට පත් වෙන්නට ඕන. ඒක හොඳ පිණ්ඩපාතයක් වේවා, ඒක නරක පිණ්ඩපාතයක් වේවා, ඒක රසවත් වේවා, ඒක නීරස වේවා, ලැබෙන පිණ්ඩපාතයේ කුමක් වුණත් සතුටින් බාර ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට ඕන. බලන්න අර රටපාල හාමුදුරුව තාත්තගේ ගෙදරට ඉස්සර වෙලාම යනකොට ගෙදර දාසිය පෙර දවසේ පිසපු කැඳ වර්ගයක් විසි කරන්න එළියට එනවා. ඇයට කියනවා ඔය කැඳ ටික මගේ පාත්‍රයට දාන්න කියලා. ඇයි කියනවා ස්වාමීනි මේක පිලුම් වෙලා ගඳ ගහනවා මේක අනුභව කරන්න බෑ. නමුත් ආයේ කියනවා කමක් නෑ ඔක මගේ පාත්‍රයට දාන්න. බණ උන්වහන්සේට ඒක වළඳන්න තරම් ප්‍රිය මනාප බවක් ඇති වුණා. හරියට ඒ භික්ෂුන් වහන්සේ ඒක වළඳන්නේ රජ කෙනෙකුගෙන් ලැබිච්ච රාජභෝජනයක්, සිටුවරවරයෙකුගෙන් ලැබිච්ච අග්‍රභෝජනයක් වගේ. ඒක තමයි ආර්යයන් වහන්සේගේ තිබෙන සතුට. දැන් අර බුදුරජාන් වහන්සේ පුත්‍රමාංශ සූත්‍රයේදී පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේ නමකට මේ ලැබෙන සිව්පස ලාභය කොහොමද පරිහරණය කරන්න ඕන කියලා. ඒ පුත්‍රමාංශ සූත්‍රයේදී දක්වනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නම තමන්ට ලැබෙන මේ සිව්පසය ඉවසීමෙන් පරිහරණය කරන්නට ඕන කියලා. එහෙම ඉවසීමෙන් පරිහරණය කරන්න ඕන කියලා කියන්නේ පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේ ඒ ලාභ සත්කාරයට තියෙන එල්ම නැති කරවන්න ඕන නිසා. දැන් එතන පුත්‍රමාංශ සූත්‍රයේදී දක්වනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට දානයක් ලැබෙනවා නම් ලැබෙන දාණය වළඳන්න ඕන කොහොමද? හරියට අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ට ඉන්නේ එකම පුතාගේ මස් අනුභව කරන්න යම්සේද අන්න එවැනි සංඥාවකි. මේ පුත්‍රමාංශ සූත්‍රය අපි ඉදිරි දවසක විශේෂයෙන්ම සාකච්ඡා කරමු. මේක තරි වටින සූත්‍රයක්. මොකද එතන දක්වනවා මේ සිව්පස ලාභයේ පිළිබඳව කොහොමද සිව්වණක් පිරිස කටයුතු කරන්න ඕන කියන එක. අද මේ කාරණාව අපිට විස්තර කරන්න ගියොත් අපේ මේ රතවිනිස සූත්‍ර දේශනා මාලාව තවත් දීර්ඝ වෙනවා. එනිසා අපි ඉදිරි දවසක වෙනම පුත්‍රමාංශ සූත්‍රය සාකච්ඡා කරමු. මොකද ඒ තරමට මේ සූත්‍රය හරි රසවත්. පැවිදි වෙච්ච අපටත් ගිහි වෙච්ච ඔබටත් වැදගත්. ගිහි වෙච්ච ඔබට වැදගත්කමක් තියෙන මූලිකම තැන තමයි ඔබ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන දවසට මේ ඒ දේශනාව හරි වැදගත්. එනිසා අපි ඉදිරි දවසක ඒක සාකච්ඡා කරමු මේ පුත්‍රමාංශ සූත්‍රය. මං කෙටියෙන් ඒක මතක් කරන්නම්. දැන් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පිංගතුනි දවසක් කාන්තාරයක ගමනක් යනවා. එක පුතයි ඉන්නේ. නමුත් යන අතරමඟ ගෙනාපු ආහාර පාන ඔක්කොම ඉවර වෙනවා. එනිසා මේ අම්මයි තාත්තයි දෙන්න කරන්නේ අර පුතාව මරාගෙන මස් ටික කනවා. මේකේ මේ කතාව ඇතුලේ විවිධ කාරණාවල් සිද්ධ වෙනවා. මම මේ දේශනාව පැහැදිලි කරන දවසට විස්තර කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. නමුත් මම මේ කෙටියෙන් කියන්නේ දැන් මේ පුතා මරාගෙන මස් ටික කනවා. ඒ පුතාගේ මස් ටික කනකොට දැන් මේ දෙන්න කන්නේ ජීවිතේ රැකගන්න. එතන කියනවා ඒ මස් කාරණාවල් නමයකින් පිළිකුල්. ඒ එක කාරණාවල් නමය තමයි මිනිස් මස් කන්නේ වෙන්නේ. මිනිසෙකුට මිනි මස් කනවා කියන එක කොච්චර අප්‍රසන්නද. ඉතින් ඒවැනි අප්‍රසන්න මසක් තමයි දැන් මේ Tamanට කන්න වෙන්නේ. මොකද කන්න වෙන කිසිම දෙයක් ඇත්තේ නෑ. ඊළඟට ඥාතිකෝගේ මස්. දැන් මිනි මස් තමයි නමුත් මේක කන්නේ වෙලා තියෙන ඥාතිකෝගේ මස්. ඉතින් ඒ නිසා ඊටත් වඩා පිළිකුල්. අනිත් කාරණාව තමයි තමන්ගේ පුතාගේ මස්.
ඊටත් වඩා පිළිකුල්. පුතා මොන පුතෙක්ද? එකම ප්‍රිය පුත්‍රයා. ඉතින් ප්‍රිය වූ පුත්‍රයාගේ මස් කන ලැබෙනවා කියන එක ඊටත් වඩා පිළිකුල්. ඊළඟට තරුණ කෙනෙකුගේ මස්, තරුණයෙකුගේ මස්. ඉතින් අර දරුවෙකුගේ මස් කන්න වීම පිළිබඳව තවත් තියෙන බලවත් වේදනාවක් ඊටත් වඩා පිළිකුල්. අනිත් එක තමයි ඒ මස් උයල පිහල සකසල කන මසුත් නිවි අමුවෙන් කන්න වෙලා තියෙන. ඒ නිසා ඊටත් වඩා පිළිකුල්. ඊළඟට පින්ඔතුනි කනකොට දැන් අපි සාමාන්‍යයෙන් සත්ව මසක් අනුභව කරනකොට ඒ සත්වයාගේ විවිධ විවිධ අංගවල විවිධ විවිධ රසවත් බව තියෙනවා. දැන් මේ අම්මයි තාත්තයි පුතාගේ මස් ටික කනකොට එහෙම තෝර තෝර කන්නේ නෑ. බෙදලා වෙන් කර කර කන්නේ නෑ. අතට අහුවෙන්නේ යම් කොටසද ඒ කොටසෙන් තමයි කන්නේ. ඉතින් ඒක ඊටත් වඩා පිළිකුල්. උයලා නැති නිසා තවත් පිළිකුල්. දැන් මෙහෙම කනකොට පින්ඔතුනි මේ දෙන්නට කන්න වෙලා තියෙන කොයි ප්‍රමාණයටද? දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මසක් ලැබෙනකොට අපි දන්නවා ඒ මස ප්‍රිය බවක් තියෙනවා නම් ඒ කිනා ඒ මස් වලට ඇලෙනවා. ඇලෙනකොට පින්වත්නි අපේතම කුස ප්‍රමාණවත් වෙන විදියට ආහාර අරගෙන ප්‍රමාණවත් උනත් නැවත 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 අනුභව කරනවා. මොකද අර ඒ ආහාරයට තියෙන ප්‍රිය බව නිසා. හැබැයි මේ අම්මටයි තාත්තටයි දෙන්නට කන්න වෙලා තියෙන්නේ එක්කෝ එක මස් කෑල්ලයි එහෙම නැත්නම් දෙකයි. වැඩි වෙලා කන්න බෑ. තමන්ගේ කුස පිරෙන ප්‍රමාණය යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයෙන් කාල නතර වෙන්න ඕන. මේ අම්මයි තාත්තයි දෙන්න අපි හිතමුකෝ ඔහොම ඔහොම කාලා කොහොම හරි කාන්තාර ඉක්මෙව්වා කියලා. දැන් සාමාන්‍යයෙන් හොඳ හෝටල් එකකට ගිහිලා කෙනෙක් ආහාර පාන ගත්තොත් ඒ ආහාර ගන්න තැන ආහාර පාන රසවත් නම් කරන්නේ තවත් අතිරේක ආහාරයක් ඇටියට වෙනම ගෙදරත් අරගෙන යනවා. ඉන්න තැනකින් තවත් කොටසක් ඉතුරු කරගන්නවා පසුව කන්න. නමුත් මේ අම්මටයි තාත්තටයි දෙන්නට එහෙම ආසාවක් නැහැ. යම් පේනතෙක් මානෙක හරි නගරයේ පේනවා නම් මේ අම්මයි තාත්තයි කරන්නේ මොකද්ද? ඒ නගරේ දුටු තැන ඉඳලා මස්ටික විසි කරලා යන්නේ. ගෙනියන්න තණ්හාවක් නැහැ. තමන්ට ජීවිතය රැකගන්න විතරයි ආහාරය ගන්නෙ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා සිව්පස ලාභය පරිහරණය කරන ආන්නේ ක්‍රමයට. තමන්ට ලැබෙන චීවර, තමන්ට ලැබෙන පිණ්ඩපාතය, තමන්ට ලැබෙන සේනාසන, තමන්ට ලැබෙන බෙහෙත් මේ සියල්ලක්ම පරිහරණය කරන අන්න ඒ චේතනාවේ. එහෙම පරිහරණය කරනකොට තමන්ට ඒ පිළිබඳ විශේෂ ඇල්මක් නැහැ. ඒ නිසා එවැනි භික්ෂුවකට තමන්ට ලැබෙන්නේ යම් කොටසද ඒ ලැබෙන කොටසින් ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන උන්වහන්සේ දන්නවා. මදී කියලා නැවත නැවත හොයාගෙන යන්නවත් තමන්ට පරිහරණය කරන්න අපහසු දෙයක් ලැබුණා කියලා ඒක දුන්නු දායකයාට දොස් කියන්නවත් එහෙම නැහැ. එහෙම නැත්නම් හොඳින් සංග්‍රහ කරන දායකයාට විශේෂයෙන් සංග්‍රහ කිරීම මේ භික්ෂුවගේ ළඟ නැහැ. මොකද ලාභ සත්කාරයට ගිජු වෙනකොට, ලාභ සත්කාරයට වැඩි ඇල්මක් දක්වනකොට, තමන්ට වැඩිපුර ලාභ සත්කාර ලැබෙන තැන්වලට තමන්ගේ හිත ඇලෙනව වැඩි. ඒ දායකයන් විශේෂයෙන් වර්ණනා කරන්න පුළුවන්. ඒ දායකයන්ට විශේෂයෙන් ගරු කරන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ තියෙන භික්ෂු ප්‍රතිපත්ති පවා සමහර වෙලාවට අර ලාභ සත්කාර නිසා ඉක්ම වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතුටක් කියලා කියන්නේ එක සතුටක් තමයි තමන්ට ලැබෙන්නේ යම් දෙයක ඒ ලැබෙන ප්‍රමාණින් ලැබෙන දෙයින් සතුටු වෙලා පරිහරණය කරනවා. ලැබෙන වස්ත්‍ර මොකක් වුණත් සතුටින් පරිහරණය කරනවා. ලැබෙන ආහාර පාන මොන දෙයක් වුණත් ඒ ලැබෙන ආහාර ප්‍රමාණය සතුටින් ජීවත් වෙනවා. ලැබෙන සේනාසනේ කුමක් වුණත් ඒ ලැබෙන සේනාසනේ සතුටින් ජීවත් වෙනවා. ලැබෙන බෙහෙත් මොන දෙයක් වුණත් ඒ ලැබෙන බෙහෙත් පාවිච්චි කළ සතුටින් ජීවත් වෙනවා. මොකද තමන්තර
ලැබෙන දේ පිළිබඳ අමනාපකමක් ඇති කරගත්තොත් ඒ අමනාපකමත් එක්ක ගැටි ගැටි තමන් යන්නේ දුකකට තමන් උරුම කරගන්නේ දුක ඊළඟට ඒවත් එක්ක ගැටි ගැටි ඊට වඩා හොඳ දේවල් හොයන්න යනවා ඒ හොඳ දේවල් හොයාගන්න යෑම තුල සමහර වෙලාවට අධාර්මිකව හොයනවා වෙන්නත් පුළුවන් මේ කාරණා මම එකයි කිව්වේ ගිහි අයට ඉතාම වැදගත් ධර්ම කාරණාව තමන් යම් වැටුපක් ලබනවා නම් පිටුතුරි තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ඒ ලබන වැටුපට සරිලන විදියට ලෝකයේ කොයි විදියකට ගමන් කරත් ලෝකයේ ගමන් කරන විදියට තමන්ගේ ජීවිතයේ ගමන් කරන්න සූදානම් කරගන්න එපා ලෝකයේ ගමන් කරන්නේ කොයි රටාවට උනත් තමන්ගේ ජීවිතේ ඒ රටාවට පුරුදු කරගන්න එපා ලෝකය පංචකාමයේ හොය හොය පංචකාමයේ පිනව පිනව ඒ පංචකාමයේ පසුපස්සේ ගමන් කරන ගමනක් තියෙන්නේ නමුත් තමනොත් ඒ ලෝකයේ යන රටාවට හැඩ ගැහුණොත් පිඟත්නි තමන්ට වෙන්නේ බොහෝ අනතුරු බලන්න ගිහි පිරිස එහෙම තමන්ට අනතුරුදායක වෙන කොච්චර ප්‍රතිපatti හදාගෙන තියෙනවද කියලා ඒ තමන්ගේ මනසින් සංකල්පමය වශයෙන් හදාගත්තු ප්‍රතිපatti දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර ගිහි කෙනෙක් තමන් වස්ත්‍රයක් ගන්නවා අඳින්න හැබැයි ඒ අඳින වස්ත්‍රය තමන් හීනමානයක් ඇති කරගන්නවා එක දිගට මාසයක් දෙකක් අඳින්නේ නැහැ මොකද අර සමාජයේ තුල සංකල්පයක් වාණිජකරණයේ විසින් ලෝකීය විසින් හදලා දීලා තියෙනවා එකම වස්ත්‍රය දීර්ඝ කාලයක් ඇඳීම තුල තමන්ට නිඳාවා කියලා ඒ නිසා පින්වතුනි ගොඩක් දිනේ තමන්ට තියෙන වස්ත්‍රය දීර්ඝ කාලයක් පරිහරණය කරන්නේ නැක පරිහරණය කරන්න පුළුවන් කමක් තිබුණත් පරිහරණය කරන්නේ නැහැ ඒ කියලා හොයලා බැලුවම ඔවුන් කියන්නේ මිනිස්සු හිතනවා ඇති මට රෙදි නැතු ඇති අඳින්න කියලා මිනිස්සු එකම වස්ත්‍රය අඳිනකොට නිඳා කරයි කියලා බියක් ඇති වෙනවා ඒ තමන් තුළ තියෙන හීනමානය බලන්න මේ ලෝකය හදලා තියෙන සංකල්ප තමන්ට කොච්චර බලපෑම ඇති කරනවද එතකොට අර ඒ නිඳාවෙන් බේරෙන්න මිනිස්සු මොකද කරන්නේ අර ලෝකේ යන රටාවට අනුගත වෙලා වැඩ කරනවා තමන්ට කොච්චර අගහිඟකම් කොයිතරම් ප්‍රශ්න විසඳ ගන්න මුදල් වල අවශ්‍යතාවය තිබුණත් ඒ අවශ්‍යතාවෙන් පසෙ කළා අර අනවශ්‍ය අවශ්‍යතාවයකට තමන්ගේ ධනිය තමන්ගේ කාලය තමන් වැය කරනවා මේ මිනිසු හදලා තින සංකල්ප පිඟුතුනි ගිහි පිරිස හැටියට අපේ පිඟුතු මේ කාරණාව හිතලා බලන්න සමහර වෙලාවට ආහාර පාන ගන්න ගියත් එහිමයි මේ ආහාර පානේ ගන්නකොට මෙවිනිය පානයක් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි ඊයර ලෝකයේ හදලා තින සංකල්ප මං ඒකයි කිව්වේ ලෝකයේ කොයි විදියකට ගමන් කරත් කොයි රටාවකට ගමන් කරත් ඒ ලෝකයේ යන රටාවට තමන්ගේ ජීවිතය ඒ රටාවට හැඩගස්වා ගන්න එපා ඒක බොහෝ අනතුරු තමන්ගේ ජීවිතයට ඇති කරනවා තමන් ඉන්න තැනින් පහලට ඇද දානවා තමන්ගේ තියෙන සංකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා එතකොට තමන්ගේ ජීවිතයට විවිධ බලපෑම් ඇති කරවලා තමන් පින්ඔතුණි බොහෝ ප්‍රශ්නවලට හේතුකාරකයක් කරගන්නවා ඉතින් ඒකින් පීඩා විඳින්නේ ලෝකය නෙවෙයි තමන් ඉනිසා තමන් සිහිනුවණින් ජීවත් වෙන්න කවුරු මොන දේ කිව්වත් තමන් අඳින ඇඳුම තමන්ට ගැළපෙනවා නම් එකම වස්ත්‍රේ උනත් කමක් නැහැ දිගට අඳින්න අර ලෝකය කියන දෙයට කන් යොමු කරන්න ගියොත් තමන්ට වෙන්නේ අලාභයක් දැන් හිතන්නකෝ තමන්ට එකම වස්ත්‍රයක් අඳිනවා කියලා කවුරු හරි නිඳා කරනවා නම් අපේ පිංගුතුට කවුරු හරි කෙනෙක් වස්ත්‍ර ගෙනත් දෙනවද නෑනේ ඔය කවුරුවත් වස්ත්‍ර තමන්ට අරන් දෙන්නේ නෑනේ තමන්ම හම්බ කරගෙන තමන්ගේ මුදලින් තමන් වස්ත්‍ර ගන්නවා. ඒ තමන් අඳින වස්ත්‍රේවත් තව කෙනෙක් දීපු එකකුත් නෙවෙයිනේ.
තුට අන්න ඒ වගේ මේ ලෝකයේ යන රටාවට නෙවෙයි තමන්ට උචිත රටාවකට තමන්ගේ ජීවිතය හදාගන්න තමන්ගේ අද්දොරක් හදනවා නම් ලෝකේ පවතින රටාවට ගෙවල් දොරවල් හදන්න නෙවෙයි ඉස්සර වෙලා තමන්ගේ අවශ්‍යතාවය තේරුම් කරගන්න මට ගියක් ඕන මොකටද මට ඒගේ මොන විදියටද ඕන ඒ ගෙදර මගේ අවශ්‍යතාවල් මොනවද අන්න ඒ ක්‍රමයට ගිහ හදන්න එතකොට ඒ හදන ගේ තුල බලන්න තමන් ලබන වැටුපු මොන වගේ වැටුපක්ද ඒ වැටුපට හරියන විදියටද මට මගේ මේ ගේ හදන්න පුළුවන් අන්න එහෙම සැලසුමක් හදාගන්න ඒක කියන්නේ තමන්ට තියෙන ප්‍රමාණයට තමන් සතුටු වෙන්න ඒ තියෙන ප්‍රමාණය ඉක්මවලා සතුට හොයාගෙන ගියෝතින් පිංඋතුණි ගොඩක් දෙනෙකුට තියෙන සතුටත් සමහර වෙලාවට තමන්ට නැති වෙන්න පුළුවන් අන්න ඒකයි කියන්නේ භාග්‍යතුන් හන්සේ ඔන පළවෙනි සතුට තමයි මොකද්ද තමන්ට යම් ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒ ලැබෙන ප්‍රමාණයෙන් තමන්ගේ ජීවිතය සතුටින් ගත කරන්න ඊළඟ දෙවෙනි එක තමයි යථා බල සන්තෝෂය යථා බල සන්තෝෂය කියලා කියන්නේ දැන් අපි හිතමු ඔන්න භික්ෂුන් වහන්සේ නමකට හොඳ සිවුරක් ලැබෙනවා බර සිවුරක් ලැබෙනවා නමුත් උන්වහන්සේට ඒක පරිහරණය කරන්න අපහසුයි ඊළඟට දැන් ඒ ලැබිච්ච වස්ත්‍රය තමන්ට පරිහරණය කරන්න අමාරුයි හැබැයි වෙන ස්වාමින් වහන්සේ නමකට පරිහරණය කරන්න පුළුවන් දැන් තමන්ට ලැබිච්ච එක තව ස්වාමින් වහන්සේ නමකට දෙනකොට උන්වහන්සේකට තමන්ට සිවුරක් දෙන්න පුළුවන් හැබැයි තමන්ට ලැබෙන සිවුර අර දුන්නු සිවුරට වඩා අඩු වටින කමක් තියෙනවා තමන්ට ලැබිච්ච සිවුර තමන් දුන්නු එකට වඩා අඩු වටිනකමක් තියෙනවා. හැබැයි ඒ අඩු වටිනාකමක් තියෙන දේ හරි කමක් නැහැ. තමන් සතුටින් බාරගෙන පරිහරණය කරන්නට ඕන. තමන්ට ලැබෙනවා හොඳ දානිය. තමන් ගෙනල්ලා ඒක සුදුසු වෙන භික්ෂුන් වහන්සේ නමකට පූජා කරනවා. ඒ වෙලාවට තමන්ට දානයක් ලැබුණොතින් සමහර වෙලාවට ඒ බිචුන් වහන්සේගෙන් ඒක තමන් අකමැති තමන්ට ප්‍රියමනාප භාවයක් නැති ආහාරයක් වුණත් ඒ ආහාරය තමන් සතුටින් බාරගෙන පරිහරණය කරන්න ඕන තමන්ට ලැබෙන සේනාසනක් තමන්ට ලැබෙන බෙහෙතුත් ආන් ඒ වගේ පිඟුතුනි දැන් මේක පැවිදි පිරිස වශයෙන් දේශනා කරලා තියෙන්නේ ගිහි පිරිස වෙන ඔබටත් මේක ජීවිතයට අදාළ කරගන්න පුළුවන් අපේ සමාජයේ පින්වතුනි එකිනෙකා යුතුයකම් ඉටු කරගන්නවා කෙනෙකුගේ මගුල් ගෙවල් වලට කෙනෙකුගේ ප්‍රිය සම්භාන උත්සව වලට එකිනෙකා සම්බන්ධ වෙනවා බලන්න පින්වතුනි අපි ඒ දේවල් වල කොයිතරම් පහත් සිතුවිලි ඇති කරගෙන තියෙනවද කියලා නමුත් බලන්න දැන් උත්සවයකට මගුල් ගෙදරකට සම්බන්ධ වෙනවා නම් ඒ තුලත් පිනක් කරගන්න පුළුවන් පැත්තකෝ තියෙනවනේ ඒ ගෙදරට යනකොට මොනවා හරි ත්‍යාගයක් ඒ අයට අරගෙන යනවා නමුත්තර සමාජයේ හීන පහත් බාල සංකල්ප හදාගෙන තියෙනවා. ඒ අය අපේ ගෙදරට එන දවසට ගේන්නේ මොනවද? සමහර ලාවට අඩු වටිනකමක් නොවටිනා දෙයක් තමන්ගේ ගෙදරට ගෙනල්ලා තියෙන වෙන්න පුළුවන්. හැබැයි තමන්ට මේ වෙලාවේ වටිනා දෙයක් ගෙනියන්න පුළුවන්. නමුත්තර පහත් බාල සංකල්ප හදාගෙන තියෙනවා. ඒ අයත් අපිට හිම කරා නම් අපිත් එහෙමයි කරන්න ඕන මං අපේ පින්වතුන්ගෙන් අහන්නේ ඒ අයයි ඔබේ අතරේ තියෙන වෙනස මොකද්ද කිසි වෙනසක් නැහෙනි ඒ අය තේම හිතනවා නะ එහෙම වෙන්නේ නැතුව තමන් දෙන දේ තමන් උපරිමටම දෙන්න තමන්ට ලැබෙන දේ සමහර වෙලාවට නොවැදගත් වටිනාකමකින් අඩු දෙයක් වෙන්න පුළුවන් සතුටින් බාර ගන්න මොකද හැමදාම අපි සිහිපත් කරනෝ වගේ තමන් කර්මයක් කරොත් ඒක ඵල දෙන්නේ තමන්ට. තමන් හොඳ දෙයක් කළොත් ඒක තමන්ට ඵල දෙනවා. තමන් නරක දෙයක් කළොත් ඒක තමන්ට ඵල දෙනවා. අනිත් අයට ඵල දෙන්නේ. අනිත් අය කරන දේ අනිත් අයට ඵල දීවි. ඒ නිසා තමන් අකුසල කර්ම කරන එකෙන් තමන් නතර වෙන්නට ඕන. ඉතින් මේ කාරණාවල් මම ඒකයි කිව්වේ ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන කරුණ. නමුත් බුදුරජාන් වහන්සේ මේ කාරණාවල් විශේෂයෙන්ම මතක් කරලා තියෙන භික්ෂුන් වහන්සේලා වන අපිට.
නමුත් ගිහියන් වෙන ඔබටත් මේක කුසලයකට නැඹුරු කරගන්න පුළුවන් ධර්ම කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි යථා සාරූප සන්තෝෂය. ඒකත් අර සිව් ලාභයටම යොදා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔන්න යම් කෙසේ භික්ෂුන් වහන්සේ නමකට බොම්ම වටින සිවුරක් ලැබෙනවා. උනාසේ හිතනවා මේ වගේ වටිනා අගනා සිවුරක් මම වගේ කෙනෙක් පරිහරණය කරනවට වඩා මේ සිවුර පරිහරණය කරන්න පුළුවන් මෙන්න මේ උත්මයන් වහන්සේ මේ ආරයන් වහන්සේ කියලා හිතලා අර වටින සිවුර උන්වහන්සේ ගිහිල පූජා කරනවා ආන් ඒක සතුට යථා සාරූප සන්තෝෂයේ කිව්‍යාන් ඒකට ඒක විශේෂ සතුට තමන්ට ලැබිච්ච වටින සිවුර තමන් පූජා කරනවා ඒක පරිහරණය කරන්න පුළුවන් ගැලපෙන භික්ෂුන් වහන්සේ නමකට තමන්ට ලැබෙන දාණය තමන් පූජා කරනවා ඒකට සුදුසු ගැලපෙන ස්වාමින් වහන්සේ නමකට ඒක තමන්ට ලැබෙන සතුට තමන්ට ලැබෙන සේනාසන තමන්ට ලැබෙන බෙහෙත් මේවා ඒව ගැලපෙන භික්ෂුන් වහන්සේලාට පූජා කරනවා ඒක තමන්ට ලැබෙන සතුට ආන් ඒ විදියට ඒ සතුටත් භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා ඒකට තමයි සන්තුට්ටි කතා කියලා දේශනා කළේ එමනම් අද අපි දස කතාවල දෙවෙනි කාරණාව සාකච්ඡා කළා දෙවෙනි කාරණාව තමයි සන්තුට්ටි කතා සතුට පිළිබඳ කතාව ඒක ආකාර තුනයි යථා ලාභ සන්තෝෂය යථා බල සන්තෝෂය යථා සාරූප සන්තෝෂය යථා ලාභ සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන දේෙන් තමන් සතුට වෙනවා ඊළඟ යථා බල සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ලැබෙන දේ තව කෙනෙකුට සතුටින් දෙනවා යථා සාරූප සන්තෝෂය කියන්නේ වටිනාකමකින් වැඩි දෙයක් තමන්ට ලැබෙනකොට ඒකට ගැළපෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කිනාට ඒක ලබා දෙනවා මේ තුනම සතුට ඇති කරන භික්ෂුවකගේ හිතේ සතුටක් ඇති කරන විශේෂ කාරණාවල් තුනක් ඒක සිව්පස ලාභියටම අනුග්‍රහ කරලා සතුටු වෙන්න පුළුවන් කාරණාවල් තුනක් එමනම් අපි අද මේ දේශනාව නිමවටපත් කරනවා ඉතින් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් පිරිසට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන්ම අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ වැලිතුඩුව වත්ත ගමගොඩ පාර අංක 28 දරණ නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පති දයානන්ද සෝමරත්න මහත්මා විජිතා සෝමරත්න දියණිය ඇතුළු පෞලී දූදරු පිරිස විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දානමේ පින්කම සිදු කරලා ඒ ධර්ම අසන්නට අවස්ථාව සලසා දීම එවගේම සමගී හා මිලෝපර්ලව ජීවිත අර්ථවත් කර ගැනීමට මඟ පෙන්වීම මිලෝපර්ලව අභිවෘද්ධිය සලසා ගැනීම හා අප හැම දිනාගේම ජීවිත අර්ථවත් කර ගැනීම ලෞකික සැපයේ මිම්ම නිර්වාණ සැපයේ සාධනය කරගන්නට මඟ විවර කර ගැනීමට අවකාශය සලසා දීමයි මේ පින්කමේ මූලික පරමාර්ථය වන්නේ. ඉතින් ඒ තුලින් රැස් කරගන්න සීලො පින අනුමෝදන් කරනවා විශේෂයෙන්ම විශ්‍රාමික විදුහල්පති දයානන්ද සෝමරත්න මහත්මාගේ ස්වාමි දියණිය උද විජිතා සෝමරත්න මංගල සෝමරත්න සුජීව සෝමරත්න ජයන්ත සෝමරත්න සුමිත් සෝමරත්න හේමන්ත සෝමරත්න සහ චන්දන සෝමරත්න සහ යන දූ දරුවන්ගේ ආදරණීය මෑණියන් උද 2015 11 28 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ශීලා දිසානායක අප සදාදරණීය මෑණියන් මිය පරලෝ ගිහිලා දැනට වසර 6ක් ගත වෙනවා ඉතින් එතුමියට පින් අනුමෝදන් කරලයි අද මේ උදාර ධර්ම දානමි පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ඊ ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මෑණියන්ගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඥාති පරම්පරාවේ මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම වයවුරුදු තත්වයෙන් පසුවන දයානන්ද සෝමරත්න ආදරණීය පියාණන්ට ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා
අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන්ට සියලු දූ දරුවන්ටත් ඒ වගේම හැම දිනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සරසා ගැනීමටත් මේ ධර්ම දානමේ පින හේතු වාසනා වේවා. ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු සියලුම කටයුතු සාර්ථක කරගන්නටත් මේ උතුම් කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන්ට ආශිර්වාදේ කරන ගමන් ඒ තමන් රැකියාවට ගිය පසු නිවසේ සිටින තමන්ගේ පියාට නිති රැකවරණේ ලබා දෙමින් පියා රැක බලා ගන්න වසන්ති දැරියටත් ආශිර්වාදේ කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දියණියටත් මේ උතුම් කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා. අපගේරි අනුකම්පා කොට දහම් දෙනුම අප පෝෂණේ දහම් දෙනුමින් අපව පෝෂණය කිරීමට ධර්මදේශනාව සිදු කළ දේශිකයන් වහන්සේටත් නිරෝගී සුවේ දීර්ඝායුසුවේ ප්‍රාර්ථනා කිරීමත් මෙම ධර්මදේශනා විකාශනය කරමින් සමාජයේ නිසි මගකට යොමු කරන්නට නිරුක්තරවම වෑයම් කරන ජාතියේ නාලිකාව ලෙස කටයුතු කරන net fm නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයට ආශිර්වාදයේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට මේ සියලු පින හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් අවසානයේදී රැස් කරගත්ු සියලුම පින ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.